ආදරණීය අම්මේ තාත්තේ අපි මේ පුංචි තනිවිඩය ඔබට ගෙනා මේ රට අපි ඔක්කොටම ඇති රට සිංහල මුස්ලිම් බර්ග දමිල අපි හැමෝටම ඇති රට මේක අපි ඔක්කොම අපේ පාසලේ එකමුතුව ඉඳගෙන වැඩ කරනවා වගේ අපි අතර කිසිම ભેදයක් නැහැ අපේ පාසලේ ඒ වගේ ඇයි අපිට සමාජෙ එකට ඉන්න බැරි ඇයි මෙවන් තරුණ ජීවිතවලට තමන්ගේ අත්පා දැස් අහිමි කරගෙන වන්ති ගෙවන්න අපේ ඉඩ සලසන්නේ මුහු තේජන් තේජන් සමන් කුමාර දැන් වෙනකොට වයස අවුරුදු 32යි අවුරුදු 18 තමයි ඔබ හමුදාවට බැඳලා තියෙන්නේ ඒ ගැමුණු ඒ හැම ධර්ම යුද්ධ පැති හැම තැනකම සේවය කරන ඕඩු සුඩාන් වලදී ලෑන් මයින් එකකට අහුවෙලා ඔහුගේ දෑතක් එක් පාදෙම ඔහුට අහිමි කරලා තියෙනවා. ඔහු විවාහකයි. ඔහුට 4 වසරේ පුතුණුවකුත් මේ 3 වසරේ පුතුණුවම තවත් වයිෆ්ට ඉඩ තියන්න ඕනෙද මේ සිංහලද දමිලද මුස්ලිම්ද කියන එකක් නෙමෙයි ප්‍රශ්න අපි ඔක්කොම මිනිස්සුයෝ අපි හැමෝටම හිතන්න පුළුවන් නම් අපි හැමෝම මිනිස්සුයෝ කියන එක අපි තවදුරට අපේ දරුවන්ට මේ තත්ත්වය ඇති වෙන්න අපේ දරුවන්ට අනාගතයේදී මේ තත්ත්වයක් අපි ඇති කරලා නොදෙන්න පුළුවන් ඉතින් මේ හැම දෙයක්ම අපි අද නිදහස උපරිම ලෙස භුක්ති විඳිනවා ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු බොහෝමයක් අර පේන හමුදාපතිවරු මේ හැම දෙනෙක්ගේම නායකත්වයකින් මූණ දුන්න අන නිසා තමයි අද අපි හැමෝටම මෙතන රැස් වෙලා මේ විදිහට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ජාති ભેදය ආගම් ભેදය අපේ දරුවන්ට නොදී ඉදිරි අනාගතයේදී අපි හැමෝම එක පවුලක් විදිහට ජීවත් වෙන්න මේ රට අපි හැමෝගෙම රට විදියට හිතලා ජීවත් වුණොත් තව තරුණ ජීවිතවලට මේ වගේ දරුවන්ට අත්පා අහිමි දෙමව්පිය ඇති නොකර අපිට මේ රට එක්සේසත් කරගෙන එන්න පුළුවන් වේවි. ඒ ගැන හැමෝම හිතන්න. ඉතින් අපි මේ මුහුතේ මේ අපිට මේ නිදහස ලබා දුන්න ඒ රණවිරුවන්ට හැම දෙනාටම එක විනාඩියක් නැගී සිටලා ගෞරවය ආචාරය පුදකමු. වාහනයක් යවන්න බැරි වුණා මේ පුංචි පුතුණුවන් එක්ක ආවේ අපේ මේ උත්සවයට සහභාගී වෙන්න බස් රථයෙන් ආවේ. ඉතින් අපි මගේ පාසලේ හැම දෙනා වෙනුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. අද ගොඩාක් අපහසුතා මැද්දේ ඊයේ රෑ මගේ දුරකථන ඇමතුමට ගම් කිරීමක් වශයෙන් නුවර අම්පිටි ඉඳලා මුවද බස් රථයෙන් පැමිණේ. ඉතින් අපි හැමෝගෙම ස්තුතිය මේ දරුවන්ගේ ස්තුතිය මිස තේජාන් ඔබට මම මේ අවස්ථාවේදී පුද කරනවා.